මෙතර ප්‍රහාරයෙන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වූ කටාන කටුවපිටිය දේවස්ථානයේ ඉදිරිපිටදී ප්‍රදේශවාසීන් තමන්ගේ මියගිය ඥාතීන් සිහිපත් කරනු ලැබුවා. එමෙන්ම තම නිවෙස් තුලද මියගිය අය වෙනුවෙන් ඉටිපන්දම් දල්වා උන් සිහිපත් කළේ මෙලෙසින්. කටුපිටිය ගමේ භාගයක්ම නැතුව ගියා. ඒ හැමදේම දැනගෙනත් නොකර හිටපු එකට අපි අත්ම කනගාටුයි. වෙලසනේ ඒකළු සූදානම් කරලා ඒක කටයුතු කරා නම් අද මේ වගේ ජීවිත දහස් ගණක් නැති වෙන්නේ. බුම්ගල සද්දයක් කරන පොළොව දෙදර්ලා වගේ ගියා. මාව ගැස්සෙලා වගේ හිටියා. ටක් ගාලා පල්ලිය පැත්තට දිව්වා. ඒ යද්දි පල්ලිය ඇතුළේ ඉඳලා මිනිස්සු දුවගෙන ලේ පෙරාගෙන එනවා එළියට. ගිහිල්ලා බලපුවාම මම දැක්කා පිටිපස්ස බංකුවේ ඉස්සරහා බංකුවේ මගේ වයිෆ් වැටිලා ඉන්නා මේ පැත්තට. මගේ පවුලේ විතරක් හත් දෙනෙක් අහිමිලා තියෙනවා. මෙවන් විපතක් වෙන්නේ නැහැ. මහජනතාව දැනුවත් කරලා තිබුණා නම් ජනමාධ්‍ය වලින් මම දැක්ක ඇමතිවරු මේ ගැන දැනගෙන හිටියා කියලා. මට ගොඩක් ආදරේ කරපු පවුලක් තිබුණා. ඒක මට නෑ. අපිටත් කියන්න තිබුණා. අපිටත් කියන්න තිබුණා පරිස්සම් වෙලා ඉන්න කියලා. මගේ මහත්තයා බිල්ඩින් කොන්ට්‍රැක්ට් කෙනෙක්. ඒ ඔක්කොම බඩු ගත්තේ මුස්ලිම් අයගේ කඩවල වලින්. මං අහන්නේ ඇයි අපිට මෙහෙම කෙරුවේ කියලා.